Hello friends, welcome to Shampoo YouTube channel. මේ වීඩියෝ එක හරහා මම ඔයාලට කියා දෙන්න යන්නේ YouTube Studio එකේ ආපු අලුත්ම අප්ඩේට් එක ගැන. ඉතින් වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. මොකද ඔයාලට මේ වීඩියෝ එක හරහා ඉගෙන ගන්න තියෙන දේවල් ගොඩයි. ඉතින් වීඩියෝ එකට යන කලින් මතක් කරන්න ඕනේ ඔයාලා තාමත් Shampoo channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම එහා පැත්තේ තියෙන bell icon එක click කරලා මගේ channel එකත් එක්ක දිගටම රැඳින්න. අලුත්ම අප්ඩේට් එක ගැන කිව්වොත් මේක YouTube Studio එකේ ඔයාලා ගියොත් ඔයාලට බලා ගන්න පුළුවන් රිසර්ච් කියලා අලුත්ම අලුත් ටැබ් එකක් ඕපන් වෙලා තියෙනවා. මේක අලුතෙන්ම ආපු ෆීචර් එකක්. මේ රිසර්ච් ටැබ් එක ගොඩක්ම වැදගත්. මොකද අපි YouTube කරනකොට ටැග්ස් හොයාගන්න යූස් කරන්නේ සමහර වෙබ්සයිට් යූස් කරනවා, අපි VidIQ යූස් කරනවා, TubeBuddy යූස් කරනවා, විවිධාකාරයේ දේවල් යූස් කරනවා. අපි YouTube එකේ keywords එහෙම නැත්නම් text ටික හොයාගන්න. නමුත් අපිට මේ YouTube එකෙන්ම දැන් අලුත් ආපු research tab එක හරහා ඔයාලට keywords හොයාගන්න පුළුවන්. අනික මෙතනදී පෙන්නන keywords සමහරක් ඒවා competition එකත් පෙන්නනවා. ඒ කියන්නේ volume එක පෙන්නනවා. competition එකට වඩා ඇත්තටම volume එක පෙන්නනවා. ඒ කියන්නේ high ද medium ද low ද ඒ වගේ. ඉතින් ඔයාලට මේක දැන් මම පෙන්වන්නේ මගේ ලැප් එකෙන් කරන විදිය. ඔයාලගේ මොබයිල් ෆෝන් එකෙන් ඔයාලට මේක කරන්න ඕනි නම් YouTube Studio app එකට ගිහින් ඔයාලට මේක කරන්න බෑ. ඔයාලට කරන්න පුළුවන් Google Chrome browser එක තියෙනවනේ ඔයාලගේ මොබයිල් ෆෝන් එකේ. ඒකේ desktop mode එක දාගන්න. desktop mode එක දාගෙන youtubestudio.com කියලා ටයිප් කරලා ඔයාලා යන්න ඔයාලගේ YouTube channel එකට, ඒ කියන්නේ ඇතුළට Google Chrome එක හරහා. එතකොට ඔයාලට desktop mode එක දාලා මේ feature එකට යන්න පුළුවන්. මම ලැප් එකෙන් කරන step ටික ඒ විදිහටම follow කරන්න ඔයාලගේ mobile phone එකෙන් යනවා නම් එහෙම. එතකොට ඔයාලට මේ feature එක mobile phone එකෙන් උනත් කරන විදිය, ඒ කියන්නේ step ටික follow කරන්න පුළුවන්. එහෙනම් අපි video එකට යන් step by step හරියටම බලා ගන්න කොහොමද කරන්නේ මොනවද මම කියන වචන ඒ හැමදේම. මොකද ගොඩක් අය වීඩියෝ එක අතරමැදදී නතර කරලා ගියොත් එහෙම ඊට පස්සේ සමහර වෙලාවට එන ප්‍රශ්න වලට අනිත් පැත්තට උත්තර මේ ප්‍රශ්න අහනවා මගෙන් comment section එකේ. හැබැයි වීඩියෝ එකේ අන්තිම මොහොත සමහරට ඒකට උත්තරේ තියෙනවා. එහෙනම් අපි වීඩියෝ එකට යා. දැන් අපි බලමු කොහොමද YouTube එකේ research tab එක use කරන්න කියලා. මුලින්ම ඔයාලා mobile phone එකේ හෝ ඒවා ඔයාලගේ laptop එකේ desktop එකේ හෝ ඒවා ඔයාලා Google Chrome එකට ඇවිල්ලා ඔයාලා type කරන්න YouTube Studio කියලා. type කරලා enter දෙන්න. ඊළඟට ඔයාලට මෙන්න මේ YouTube Studio කියන උඩම එක click කරන්න. ඔයාලව දැන් අරන් ඇවිල්ලා තියෙන ඔයාලගේ YouTube channel එකේ YouTube Studio එකට. ඉතින් මේ අතර මේ මගේ channel එකක්. ඔයාලා මේ channel එක එක එකතු වෙන්න කැමති නම් subscribe කරලා එකතු වෙන්න. මේක medical laboratory science ගැන, ඒ කියන්නේ laboratory testing ගැන, ඔයාලගේ ජීවිතයට අත්‍යවශ්‍ය කරන දේවල් ගැන කරන channel එකක්. අත්‍යවශ්‍ය වේ ඕනම කෙනෙක්ට. හරි. මේකේ හතරවෙනියට තියෙනවා analytics කියලා. මේක එක සැරයක් click කරන්න. ඊළඟට ඔයාලට බලා ගන්න පුළුවන් මේ channel analytics වල දකුණු අත පැත්තේ කෙළවරම තියෙනවා research කියලා කොටස. එක ක්ලික් කරන්න. හරි. ඔන්න ඉතින් මේක සුපර්. තනි වචනෙන් කිව්ව සුපර්. මොකද අපි නැත්තම් විවිධ ටූල් මත ඩිපෙන්ඩ් වෙන්න ඕනිනේ. හරි. මේකේ මුලින්ම කියනවා explore what viewers are searching for on YouTube. හරි. Use this tool to research some of the top searches from viewers on your channel and across YouTube in the last 28 days. හරි. දැන් මෙතනදී අපිට තුනක් පෙන්වනවා. එකක් searches across YouTube, අනිත් එක your viewers searches and saved කියලා. දැන් මෙතන searches across YouTube කියන එක තමා මම මෙතනදී නැත්තර මෙතනදී මේ තුනම වැදගත්. මුලින්ම searches across YouTube කියන එක මම ඔයාලට කිව්වොත් එහෙම ඒකෙදි මෙතනදී අපිට enter කරන්න තියෙනවා enter search term or topic කියලා. දැන් මෙතනදී මම හැමෝටම තේරෙන්න ඕනේ හින්දා මෙතනදී keyword එකක් use කරන්න. දැන් ලංකාවේ ගොඩක් අය මේ දවස්වල බලන්නේ ඩොලර් එකක් හරි හොයාගන්නේ. ඒකට ගොඩක් අය type කරන්නේ e-money කියලා. ඒකට මමත් මෙතනදී type කරන්නම් e-money කියලා. හිතන්න ඔයාලගේ channel එකේ උගන්වන්නේ online හරහා සල්ලි හොයන්නේ කොහොමද කියලා. ඒකට e-money keyword එකනේ ගොඩක් use කරන්නේ tag වලට, title වලට.
හැබැයි මතක තියාගන්න මේ හරහා මෙතනදී මට කියන්න ඕනේ වැදගත් දෙයක්. ඇත්තටම මම මේක කියන්න ඕනේ දෙයක්. ගොඩාක් මම දැකලා තියෙනවා ඊමණි හරහා සල්ලි හොයන්න කියා දෙන channel වල ඇත්තටම මිනිස්සු ඇත්තටම රවට්ටන්න නැතුව සල්ලි ඇත්තටම withdraw කරන්න පුළුවන් නම් විතරක් ඒ channel කරන්න. මොකද මගේ channel එක හරහා ඉගෙනගෙන ඕන තරම් ওই channel start කරපු කට්ටිය ඉන්නවා. ඇත්තටම withdraw කරන්න පුළුවන් ඒවා විතරක් කියා දෙන නැත්තම් පව් අහිංසක මිනිස්සු මේ දවස්වල. හරි. ඊමණි කියන එක type කරාට පස්සේ ඔයාලට මෙන්න මේ යටම එනවා search term කියලා ඊමණි. ඒක එක සැරයක් click කරන්න. click කරාට පස්සේ ඔයාලට ටිකක් පල්ල හැටිනකොට බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන. මෙතන තියෙනවා all searches and content gaps only කියලා. මම මෙතනදී මේ දෙක දැනට යූස් කරන්නේ නැහැ. මම ඉස්සරහට කියා දෙන්න. අනිත් එක country location. මෙයාලා තාම අපිට දීලා තියෙන ඔස්ට්‍රේලියා, කැනඩා, ඉන්දියා, යුනයිටඩ් කිංඩම් and යුනයිටඩ් ස්ටේට්. බට් මම ඔයාලට recommend කරන්නේ මෙහෙමයි. ඔයාලා ඇත්තටම foreign පිටරට කට්ටිය වෙනුවෙන් නම් ටාගට් කරන channel එකක් නම් කරන්නේ ඔයාලා කිසි ප්‍රශ්නයක් නැතුව යුනයිටඩ් ස්ටේට් දීලා apply දෙන්න. හැබැයි ඔයාලා ලංකාවේ channel එකක් නම් කරන්නේ ඔයාලා all දීලා apply දෙන්න. හරි. මම දැන් apply දෙනවා. ඊළඟට මෙතන මේ language එක අපිට change කරන්න බෑ කි English තියෙන්නේ. හරි. දැන් මෙතන අපි first keyword එක ගමු මේ search term විදිහට තියෙන e-money කියන එක. ඒක අරගත්තට පස්සේ ඒකේ මෙන්න මෙතන තියෙනවා search volume on YouTube කියලා. ඒකට search volume on YouTube කියන්නේ කොච්චර ප්‍රමාණයක් මේ keyword එක search කරනවද? ඒකට මේ අපි මේකට කියන්නේ keyword එකක් කියලා මේක කොච්චර කට්ටිය search කරනවද? මිනිස්සු කොච්චර ප්‍රමාණයක් මේ වෙනුවෙන් ඉන්නවද YouTube එකේ? දවස ගානේ search කරනවද? හරි. ඒකට තියෙනවා medium කියලා. සාමාන්‍යයෙන් මේක medium හෝ high වුණොත් ඒ keyword එක අපිට use කරන්න පුළුවන් ගොඩක් වෙලාවට හොඳයි. දැන් අපි හිතමු මේ keyword එක අපිට හොඳයි කියලා. අපි video එකක් කරන්න e-money ගැන. අපි මෙතනදී මෙන්න මේ 33 click කරනවා. click කරාම අපිට එනවා හතරක්. එකක් go to google trends, අනිත් එක save, remove, report. දැන් අපි මෙතන save කියන එක click කරොත් ඒක යන්නේ ඔයාලට මතක ඇති මෙන්න මෙතන saved කියලා උඩම තියෙනවා තුන්වෙනි කොටස. ඒකට automatically ඒ කියන්නේ අපිට YouTube එකේ මේ research tab එක use කරනකොට සමහර keywords අපිට හම්බ වෙන හොඳයි කියලා හිතන ගමන් අපිට පුළුවන් මෙතන save කරලා තියාගන්න. ඒක ගොඩක්ම වැදගත්. ඇත්තටම ඒක හොඳයි. අපි ඕන දෙයක් කරනකොට අපිට මතකෙට ඒ කියන්නේ මතකේ තියාගන්නවට වඩා ඇත්තටම කොහේ හරි ඒක note down කරගන්න එක වැදගත්. ඒකට මේ save option එක ගොඩක් වැදගත්. දැන් මෙතනදී මම පෙන්වන්න හදන්නේ e-money කියන එක තෝරගෙන මේ 33 click කරා go to google trends කියන එක මම click කරනවා. click කරාට පස්සේ මාව එක්කන් යනවා google trends ගැන. මේ google trends ගැන ඔයාලට A to Z ඉගෙන ගන්න ඕන නම් මගේ video එකක් තියෙනවා google trends ගැන. ඒක සම්පූර්ණයෙන්ම බලලා ඉගෙන ගන්න ඒ ගැන. හරි. google trends එකට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් interest over time. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේකේ මෙහෙමම කෙලින්ම යටට ඩවුන් එකක් නැතුව මෙහෙම උඩින්ම යනවා කියන්නේ මේ වගේ පීක් යනවා නම් අනිවාර්යෙන් e-money කියන keyword එකට ලෝකේ පුරාම මිනිස්සු ගොඩාක් ඉන්න keyword එකක් මේක. ඒ කියන්නේ මිනිස්සු නිතරම online හරහා සල්ලි හොයන්නේ කොහොමද කියලා හොයනවා මේ keyword එක. එහෙම keyword එකකට තමයි මෙහෙම අපිට මෙහෙම chart එක බලා ගන්න පුළුවන්. මේකට පල්ලෙහාට එනකොට අපිට බලා ගන්න පුළුවන් interest by region. මේක දැක්කම පුදුමත් හිතනවා ටික. දැන් මෙතන ලෝකේ වැඩිපුරම මේ keyword එකට interest වෙලා ඉන්නේ. හරිද? worldwide ගත්තාම past 12 month YouTube search ගත්තාම වැඩිපුරම ඉන්නේ ශ්‍රී ලංකා. 100%යි නයිජීරියා මෙහෙම මෙහෙම අපිට මේ 100% යන්නේ මෙතන මෙතන වෙන මොකක් හරි ඒ කියන්නේ volume එකක් පෙන්වන්නේ. ඉතින් ඔයාලා බලා ගන්න පුළුවන් රටවල් ටික සහ ටිකක් පල්ලෙහාට එනකොට ඔයාලට බලා ගන්න පුළුවන් related queries, related topics මේ වගේ. දැන් මෙතනදී ඔයාලට පෙන්වන්න ඕනි දේ තමයි ඔයාලට පුළුවන් මෙන්න මෙතන world wide කියන එකෙන් ශ්‍රී ලංකා තෝරගන්න. ටිකක් පල්ලෙහාට එන්න. හරි. ශ්‍රී ලංකා තෝරන්න. ශ්‍රී ලංකා තේරුවාම ඔයාලට බලා ගන්න පුළුවන් ශ්‍රී ලංකාවට මේ keyword එක කොච්චර use වෙනවද කියලා සහ ලංකාවේ මොන වගේ province ද මේ keyword එක වැඩිපුර use කරන්නේ කියලා. එතනදී ඔයාලට බලා ගන්න පුළුවන් western province එක කොච්චර දුරට මේ keyword එක ඒ කියන්නේ search කරනවද කියලා. අනිකුත් පැති search කරනවා. නමුත් ඒක Google trend එකට අහුවෙන්න තරම් ලොකු ප්‍රමාණයකට search වෙනවා search වෙන්නේ නැහැ කියලා තමයි මෙයාල පෙන්නන්නේ. western province ගොඩක් search වෙනවා. හරි. දැන් මම ඔයාලට පෙන්නවා කොහොමද
අපි YouTube Studio එකේ search tool එක use කරලා keyword එකක් හොයාගෙන ඒක Google Trends එකෙන් කොහොමද analyze කරන්න කියලා. දැන් මම මේක cut කරනවා. හරි. දැන් අපි e-money කියන එක මේක තෝරගත්ත medium. ඒක හරි. දැන් මම ඔයාලට තව මම මෙතන පොඩ්ඩක් පදන් වෙන්නත් එක්ක තව දෙයක් කියන්නම්. දැන් ඔයාලා හිතන්න ඔයාලා පිටරට කට්ටිය වෙනුවෙන් මේ channel එක කරන්න කියලා. ඒකට ඔයාලට පුළුවන් මෙතන දැන් අපි හිතමු මගේ campus life එකේදී මම ඉගෙන ගත්ත දේවල් එක්ක මම හිතමු රතුරුදුර සෛල වල දන්නවනේ. අපි නිකන් search කරමු red blood cells. මොකද ඔයාලට ගොඩක් කියා දෙන්න ඕනේ මට මේ research tab එක ගැන. ඉතින් මම මේක click කරාම අපිට එනවා මෙහෙම list එකක්. මෙතන medium medium එක කියන්නේ ගොඩක් අපිට keywords දෙනවා සහ මේවා ටිකක් long tail keywords ටිකක් දිගයි. සාමාන්‍ය අපි YouTube කරනකොට ටිකක් දිග keywords තෝරගන්න තරමට අපිට පොඩ්ඩක් rank කරන්න ලේසි. දැන් මෙතන මෙහෙම list එකක් එනවා. අපි බලමු මේකට ඔයාලට මතක ඇති මම මේ all searches click කරාම content gaps only කියන එක දීලා බලමු තියෙද කියලා. හරි පෙන්නන්නේ content gaps තියෙනවා කියලා පෙන්නන්නේ. හරි අපි all searches මෙහෙම තියමු apply දෙමු. හරි මම contents gap ගැන කියන්නම් ඉස්සරහට. මොකද content gap එක gap එකක් එන එකක් තියෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි ඔයාලට පෙන්වන්න පුළුවන් ඒක. අපි ආයෙ මේක Google trend එකක් දාලා බලමු පොඩ්ඩක්. හරි ලොකු trend එකක් තියෙනවා. ඒ වගේම අපි බැලුවොත් එහෙම මේක මොන වගේ රටවලද කොහොමද තියෙන්නේ ගොඩක් බලා ගන්න පුළුවන්. අපි මෙතන ශ්‍රී ලංකා නැත්තර මේකේ නෑ. නෑ නෙමෙයි තියෙනවා. නමුත් මම ඒක බලන්නේ නැහැ. මොකද මේ වගේ ඒවා නෙමෙයි ලංකාවේ සර්ච් කරන්නේ. හරි. ඊළඟට මම එනවා viewers your viewers searchers කියන ටූල් එකට. මේකට ආවහම අපිට බලා ගන්න පුළුවන් මෙන්න එහෙම ඔටෝමැටිකලි අපිට titles කීපයක් පෙන්වනවා. Title නෙමෙයි search term කීපයක් පෙන්වනවා. මේ මෙතන යටම ඔයාලට බැලුවොත් එහෙම සමහර වෙලාවට pages කියලා ඔයාලට පෙන්වනවා. pages 3ක් යන වෙලාවල් තියෙනවා. උෂාම් බ්‍රෝ එකේ මම හිතන්නේ 3ක් පෙන්නවා. තවමගේ channel එකේ ඔය 3ක් පෙන්වනවා. මෙහෙම පෙන්වනවා. දැන් මම මේක next page දුන්නොත් අපිට තව search term බලා ගන්න පුළුවන්. අපි මුලටම ඇවිල්ලා ආයෙ බලමු අපි content gaps තියෙනවද කියලා. නෑ content gaps පෙන්වන්නේ නෑ. අපි content gap එකක් එන එකක් පොඩ්ඩක් හොයාගමු. හරි මම keyword එකක් තෝරගන්නවා Facebook app. Facebook app කියන එක තෝරලා මම මේක enter දෙනවා. enter දුන්නාම ඔයාලට බලා ගන්න පුළුවන් පල්ලෙහාට එනකොට තියෙනවා content gap කියලා මෙන්න මේ කොටස. මේ content gap එකක් කියන්නේ ඔයාලා මෙතන මෙන්න මේ ප්‍රශ්නාර්ථ වගේ එකට අරන් ගියොත් එහෙම ඔයාලට බලා ගන්න පුළුවන් මේ වෙනකොට ගොඩක් අය search කරන. නමුත් වැඩිපුර videos හදලා නැති search term තමයි මෙතන content gap විදිහට ගොඩක් වෙලාවට යන්නේ. ඒ කියන්නේ සමහර වෙලාවට videos හදලා තිබ්බත් ඒවා හරියට match වෙන්නේ නැහැ. එහෙම නැත්නම් YouTube එකේ videos පුළුවන් තරම් අඩුයි. එහෙම නැත්නම් ගොඩාක් දැන් හිතන්න 2022 කට ගැලපෙන විදිහට video එකක් නැහැ. 2019 දී වගේ තමයි Facebook app download කරගන්න විදිහ කියා දීලා තියෙන්නේ. ඒකට මෙතන content gap එකක් තියෙනවා. ඒක තමයි content gap එක කියන්නේ. ඒ කියන්නේ ඇත්තටම අද කාලේ අවශ්‍යතාවය විදිහට මේ වීඩියෝ එකක් create වෙලා නැහැ. නමුත් හොඳ search volume එකක් තියෙනවා. ඔයාලා බලා ගන්න පුළුවන් search volume එක medium volume එකක් තියෙනවා. මේ වගේ ඔයාලට keywords හොයා ගන්න පුළුවන් ඕන තරම්. ඉතින් content gap එක ගැන කිව්වොත් එතනදී ඒක ගොඩක්ම වැදගත්. මම මෙතන මේ research tool එකේ මට නම් වැදගත්ම දේ මේ content gap එක. හරිද? ඒ කියන්නේ ඒක use කරන්න බලන්න. ඊළඟට your viewers search කියන එක නම මම කිව්වේ. දැන් මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලගේ YouTube channel එකේ subscribers ලා, ඒ කියන්නේ viewers ලා වැඩිපුරම search කරන්නේ මොන search term ද කියලා තමයි මෙතන පෙන්වන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මගේ කේන C-reactive protein, erythrocyte sedimentation rate, මේනම් හින්දි වලින්ද කොහෙද කියන්නේ ESR kya hota hai කියලා පෙන්වනවා. ඉතින් එක එක විදියට තියෙනවා ESR test. මේවා අපි ලැබෝටරි වල කරන ටෙස්ටිං. දැන් මේ වගේ අපිට පෙන්වන ඔයාගේ channel එක කියන ඔයාගේ channel එකට ගැලපෙන විදියට මෙතන keywords පෙන්වනවා. ඉතින් මෙතන ඊළඟට අපි නිකන් try එකට නිකන් වෙන විදිය බලමු. දැන් CRP test කියන එක ගිහින් මෙතන සිත් තුනට click කරලා save දුන්නොත් අපි save කියනකට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මම අර search term එක save කරගත්ත එක එතන පෙන්වනවා. save වෙලා පෙන්වනවා. ඉතින් ඔය විදියට තමයි ඇත්තටම YouTube research tab එක
යස් කරන්න. ඉති මංහිතන වාල මේ අරහා ලොකු නොලේජයක් වලට ගත්තා මේ රිසට් එබ් ගැන මාරම අයිඩයක් ගන්න ඇති කියලා ඉති වීඩිය කොහොඳයි අනිවාරෙන්ම ලයික් කරන්න ශය කරන්න කමෙන්ට් කරන්න වගේ මේ චැනල් එක ලංකා ගොඩක් අද කාලෙ ගොඩක් මේ මිනිස්සු මේ ඉන්න සිටුවේෂන් ඇත්ත එක ගොඩක් වැදගත්තේ YouTube පටන් ගන්න ගොඩක් දේවල් කරන්න ඉතින් ඔයාලට පුළුවන් මේ චැනල් එක ෂෙයා කරන්න ඔයාලගේ යාළුවන්ට බොහොම ස්තුතියි මගේ වීඩියෝ ඇත්ත එක එකතුනාට